මෑත කාලේ මගෙන් ප්‍රශ්න කීපයක් අහලා තිබ්බා එක හා සමාන ගැටලු පිටරට ඉන්න කෙනෙක් කොහොමද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න කියලා මේ ගැටලුව ගොඩක් වෙලාවට තියෙන්නේ ඇත්තම ගත්තොත් කාන්තා පාර්ශවෙන් මොකද හේතුව කාන්තාව ඉන්නේ විදේශගත වෙලා සැමියා ලංකාවේ ගොඩක් වෙලාවට මේ සැමියා සමයට කාන්තාව වෙන බිරිඳ වෙන මුදලින් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන වෙන්න පුළුවන් දරුවට සලකන්න දරුවට පහර දෙනවා මට ඉතාලම කඩකාටුයි මට කීප දෙනෙක් මට ඒ සම්බන්ධයෙන් විවිධ කරුණු කාරණා කියලා තියෙනවා දරුවව ඉත්තෙක් විදිහට භාවිත කරලා ඒ අදාළ බිරිඳවරුන්ගෙන් සල්ලි ඉල්ලන සැමියෝ ඒ කියන්නේ සැමියන් සම්බන්ධයෙන් මට කරුණු කාරණා කීපයක් කියලා තිබ්බා අතිශය කනගාටුයි ඒ වගේ අවස්ථාවලදී ඒ වගේ අවස්ථාවලදී කොහොමද කාන්තාවක් පිටරට ඉන්න ගමන් ලංකාවේ පොලිසියකට පැමිණිලක් කරන්නේ මොකක්ද මේ ක්‍රමවේද මේ ගැන කීප දෙනෙක් අහලා තිබ්බා එතකොට ඔයාලා කරන්න ඕනේ කාරණේ තමයි police.lk කියලා වෙබ් අඩවියක් තියෙනවා police.lk මේක Google එකේ ඔයාලා සර්ච් කරපු ගාම මේ වෙබ් අඩවිය එනවා police.lk කියන වෙබ් අඩවියට ගියාට පස්සේ ඒ වෙබ් අඩවිය හරහා අපිට online complaint එකක් ලොජ් කරන්න පුළුවන් අපිට මාර්ගගත ක්‍රමවේදයම online කියලා කියන අපි කියන්නේ මාර්ගගත ක්‍රමවේදය අනුව අපිට පැමිණිල්ලක් යවන්න පුළුවන් එතකොට ඒ අදාළ තීරයට ගියාට පස්සේ අපිට මේක සිංහලෙන් type කරන්නත් පුළුවන් ඉංග්‍රීසියෙන් type කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ අපිට අපේ අවශ්‍ය පැමිණිල්ල මේ මාර්ගගත ක්‍රමවේදය අනුව අපිට අපේ අදාළ පැමිණිල්ල යොමු කරන්න පුළුවන් එතකොට ඊට අමතරව ඔයාලට වුණනම් ඒකටම අපිට attachment එකක් විදිහට අපි මේ කතන්දරේ පැමිණිල්ල ලියලා අපිට ඒකේ ෆොටෝ එකක් ස්කෑන් කරලා අපිට ඒක අදාළ පොලිසිය වෙත යැවීමේ හැකියාවකුත් තියෙනවා ඒ සම්බන්ධයෙන් අපිට ඒ විදිහට වැඩ කරන්න පුළුවන් මේක මගෙන් කීප දෙනෙක් අහලා තිබ්බා කොහොමද මේ වැඩේ කරන්නේ අපිට උදව්වක් කරන්න පුළුවන්ද කියලා අනිවාර්යයෙන්ම මේ පොලිස් ලොටල් එකේ කියන වෙබ් අඩවිය හොඳට බලන්න ඒකේ ගොඩක් තොරතුරු තියෙනවා ඒක ටෙල් IGP කියලා වෙනම කොටසකුත් තියෙන අපිට ඒකත් භාවිත කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන් අන්නේ ක්‍රමවේදය අනුව ඊටාම සරලව අපිට පැමිණිල්ලක් දාගන්න හැකියාවක් තියෙනවා